දුල්ල පුතාල මම අද ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මම අද කියලා දෙන්න යන්නේ පරිප්පු මිශ්‍ර බතක් සාදා ගන්නා විදිය 2021 දැන් අද අවසන් වෙන්න යන්නේ ඉතින් 2022 අවුරුද්ද ලබනවා හෙට වෙනකොට අලුත් අවුරුද්දට වුණත් ඔයාලා රස විඳින්න පුළුවන් බතක් මම හදන්නේ කීප දෙනෙක් මගෙන් අහලා තිබුණා මේ දැන් ගෑස් සැට්ටෙත් නැහැ කොහොමද උයන්නේ කියලා දැන් රයිස් කුකර් තියෙනවා ගෙවල් වල රයිස් කුකර් එකේ දමලා මේ සියල්ලම එකතු කරලා උයා ගන්න පුළුවන් විදියකට බතක් තමයි මම අද හදන්නේ රයිස් කුකර් එකේ බතුයි වෑංජන දෙක තුනකුයි හැදුවෝ ගොඩක් වෙලා යනවා මේක දැන් එකපාරෙන් බතුයි මේ වෑංජනේ දෙකම එකට සම වෙලා බත තැම්බෙනවා පරිප්පු නම් දැන් නොකන කෙනෙක් නැහැ හැමෝම පරිප්පු කනවා ඒක නිසා මම පරිප්පු බතක් හදන්න තමයි සූදානම් වෙන්නේ අපි එනං ඒකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලමු එතන කීරි සම්භාර 250යි පරිප්පු 250යි ග්‍රෑම් කටලුණු ග්‍රෑම් 150ක් විතර මෙතන තියෙනවා සුදුරුණු දික් දෙක තුනක් කපලා ගත්තා ඕමෙලිස් කරල් දෙකයි බටර් ටිකක් ගත්තා කහසු අල්පයක් තුන පහේ හැඳි භාගයයි සුදුරු යටතේ හැඳි භාගයයි රසපදමට ලුණු අපි එහෙනම් සාදා ගන්න ආකාරය බලමු අපි දැන් බටර් ටික දා ගන්නවා ටීයට ලිපේ තියාපු මම උයන්නේ දර ලිපේ ඕගොල්ලෝ නම් ඉතින් රයිස් කුකර් එකේ උයනවා ඇති රයිස් කුකර් එකේ මේ කෑම ටික ලේසියෙන් හදා ගන්න පුළුවන් මම මේ කියලා දෙන විදිහටම රයිස් කුකර් එකේ හදා ගන්න බටර් ටික හොඳට රත් වෙනකොට සුදු ලුණු එකතු කර ගන්න දැන් අමමිරිස් දාන්න ඊළඟට සට ලුණු ටික දාන්න උඩු කරගත් සුදුරු ටික දා ගන්නවා කහ තේ හැඳි කාලක් දැම්මා තුන පහ තේ හැඳි දැම්මා තේ හැඳි භාගයයි දැන් පරිප්පු ටික එකතු කරනවා සාල් ටික එකතු කරා මේ ටික ටිකක් තෙම්පරාදු වෙන්න ආරින්න රසපදමට ලුණු දාගන්න ලුණු එහෙන් දක් විතර දැම්මා හාල් ගන්න භාජනයෙන් හාල් අරගෙන ඒ භාජනයෙන්ම වතුර කෝප්පෙක හමාරක් දාගන්න දැන් වතුර තියෙනකොට බත් වලට වතුර තියෙන ප්‍රමාණයට වතුර සියන්න හාල් එකක් ගත්තා නම් වතුර එකහමාරයි දාන්න ඕනේ අපේ දැන් බත තැඹිලා තියෙන්නේ මම මේ දැන් බත කවලම් කරනවා විනාඩි 10ක් විතර තමයි ගියේ බත හරියන්න අපි දැන් බත බා ගන්නවා දුවල පුතාලා දකින්නේ නැති මම මේ බත් එක හදනවා විනාඩි 15ක් විතර තමයි ගියේ බත් එකට දෙයක් නැතුවට වෙන කන්න පුළුවන් ඉතින් මේ අවුරුද්ද දැන් අද ගෙවිගෙන යන්නේ 2022 හෙට ලබනවා දුවල පුතාලාගේ කරන්න හිටපු වැඩ අතපහ වුණා නම් ඒ වැඩත් හොඳින් කර ගැනීමට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ ගිය වකවානුව බොහොම අමිහිරි වකවානුවක් තමයි ගියේ ඒ දැන් කෑම බීමත් ගොඩක් බොහොම හිගයි ඉතින් පරිප්පු වතුයි එකට දාලා හරි උයාගෙන කන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පරිප්පු වතුයි කන්න ලැබේවා කියලා කිව්ව මම නිකමටයි එහෙම නෙවෙයි දැන් මේ 2021 අවුරුද්ද ආදින් ඉවරයි කරදර ඇති කාල සීමාවක් තමයි අපි ගත කරේ 2022 අවුරුද්ද සියලුම දේ සම්පූර්ණ වෙලා අපට හොඳ කෑම වේල දූල පුතාලට කන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තමන්ගේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු එහෙම සම්පූර්ණ වේවි කියා මා හිතනවා එහෙම ඉෂ්ට වේවා කියා මම පතනවා 2021 අවුරුද්දේ මට දූල පුතාලා ලක්ෂයක් එකතු වුණා ලබන අවුරුද්දේ මේ වගේ රසබර කෑම වට්ටෝරුවකින් දූල පුතාලා මුණ ගැහෙමු කියා මා ප්‍රාර්ථනා කරනවා දුවල පුතාලට බුදු සරණයි දෙවි පිහිටයි